අන්දයෙකුට තවත් අන්දයෙකුට පාර පෙන්වන්නත් බෑ. ඒ වගේම තමයි අන්ධ මනුස්සෙක්ට තවත් අන්ධ කෙනෙක්ගේ පිහිට පතන්න බෑ පාරක් හොයාගන්න. ඒ වගේම තමයි තමන්ගේ අඩුපාඩුකම් තියෙන මනුස්සයාට අපහාසුයි තවත් කෙනෙක්ගේ ජීවිතය හරිගස්සන්න උදව් කරන්න. මොකද තමන්ගේ වැරදි අඩුපාඩුකම් නිසා ඔහුට හරියාකාරව අනිත් කෙනාගේ ගැටලුව අඩුපාඩුව පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඔබේ ඇසෙහි තිබෙන ලී කොටේ නොබලා අනිත් කෙනාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත් කරන්න ඔබට බැහැ කියලා. මගේ අම්මේ තහදුවේ පුතේ, අපි හැමෝම මිනිස්සු විදිහට වැරදි කරන අඩුපාඩුකම් සිද්ධ වෙනවා ඇත්ත. හැබැයි අපි ගිය වැරදි පාරේ තව කෙනෙක් එක්කන් යන එක සුදුසු දෙයක් නෙමෙයි. අපේ ජීවිතයේ වැරදුනත් අපේ යුතුකම වෙන්නේ ඊළඟ කෙනාට හරි පාර යන්න උදව් කරන එක. හැබැයි අද අපි දකින්නේම තමන් වැටිච්ච වලේම අනිත් අයවත් වට්ටන මිනිස්සු. තමන්ට ජීවිතයේ වැරදුනා නම් අනිත් අයගේ ජීවිතයත් වරදින්න ඕන කියලා ඊර්ෂ්‍යාවෙන් කුහක කමින් ජීවත් වෙන මිනිස්සු. නමුත් ජේසුගේ දරුවෙක් විදිහට, සැබෑ දේව දරුවෙක් විදිහට ඔබේ මගේ ජීවිතේ අපි හැමතිස්සම උත්සාහ කරන්නට ඕන. මට ජීවිතේ වැරදුනත් අනිත් කෙනා හොඳින් ඉන්න ඕනේ. නිසා මට මේ වැරදිච්ච දේවල් වෙන කෙනෙක්ට වරදින්නේ නැති වෙන්න ඒ කෙනාට උපදෙසක් දෙන්න ඕන. ඒ කෙනාට හරිපාර යන්න මම මාර්ගය සලසන්න ඕන. ඒ විතරක් නෙමෙයි, මගේ අඩුපාඩුකම් හදාගෙන මං තව කෙනෙක්ට ඒ අඩුපාඩුකම් හදාගන්න උදව් කරන්න ඕන. මෙන්න මේ සංයමය, මේ හැදියාව තිබුණේ නැත්නම් කතෝලිකයෝ විදිහට අපි විතරක් නෙමෙයි මුළු සමාජෙම පුදුමාකාර පරිහානියක් වෙනවා බොහොම නුදුරදී. ඒ නිසා අපි දැන්ම සෝදානම් වෙමු. අපේ ජීවිතේ අඩුපාඩුකම් හදාගෙන ඒ දේවල් හරහා අනිත් අයවත් හරිපාරේ යවන්න ඔබට ජෙසු පිටයි.